අනේ උස්ස ගන්න හරියට දත් උස්සනවා. මේ වගේ දේවලුත් තියෙනවා. ආ. මේම දැන් කලේ ගත්තුම හරියට දත් ඉස්සනවා. ඒ මං විනෝදයට කැපුවා. යාටි මම කෙනෙක් පිරිමි කෙනෙක් විතර නෙමෙයි අපේ. සභාවකට යනකොට සිත්යද ගන්න. ඒ වගේ දේකට නඩුව බේකට යනකොට වගේ. ආ ඒ වගේ දේවල් දෙන්නම්. ඒකේට භවණක් මේ මන්තරේ පාඩම් කරගන්න. හරි? යාපතක් වෙනවා. ඊයක් ප්‍රයත බාරයි. එතකොට ඒක ආරම් මූදු වැඩි සාතු කරලා ඒ වත්තට ගෙදෙත් ගේ ඇත්තට කුස්සියට හැම තැනටම දාන්න. මම ගෙදර ආරක්ෂාවක් තියෙනවා. ආරක්ෂාවක් තියෙනවා. දැන් මේ ජරා වැඩ කරන්න එපා. බෑ තෝ ආවදමට බණෝ ගන්නන්ට කියලා මට දෝෂාරෝපණ කරා. එහෙනම් උඹට මම හොඳ වැඩක් කරන්නම් කියලා. ප්‍රමාණයක් ඉතින් වීර්යය කරලා මුත්‍රා වැඩ ටික අරගෙන ජීවම් කරලා මේ කරලා ඉර කරලා වතුරේ ගන්නවා. අනවා. තෝරන්න ගිහින් ටික සරම උස්සා ගන්නවා. සරම උස්සා ගන්න නිරවස්තරෙන් කරන්න දිනවා. නමුත් අදින් වත් දෙන්නේ ගුටි කාලේ නෑ එහෙම නෑ අතිබෞද්ධ සාමාන්‍ය දෘෂ්ටියෙන් අපට ආයිබෝවන් සුබ දවසක් ඔන්න මේ අතිබෞද්ධ වැඩසටහනෙන් අද අපි විශේෂ කටයුත්තක් කතා කරන්න යන්නේ ඔබ අහලා තියෙනවා හෙප්පුවක් හිඟ නොවුණු ගෙදර අප්පුවත් ගියපු හැටි අතර කුරුළු හඬ ගිහින් අගනුවර අරලු බුළු හිඟද වේදගෙදර සමන්වින් මහත්තයාගේ මේ ගීතය ගයන් පීස් මහත්තයා අපූර්ව පද රචනා කළා දිනවා. ඉතින් ඒ වගේ ඒ ගීතේ කියන්නේ මේ පැරණි වේදගෙදර තිබ්බ දේවල් අපේ සංස්කෘතිය තාත්තගෙන් පුතාට හිමි වෙන්න තිබ්බ දේවල් අහිමි වෙච්ච විදිය. ඇත්තටම මේ මර්තෝරිස් ගුරුන් වහන්සේ අයිබෝවන් කියලා පිළිගන්නවා. අයිබෝවන්. මේ කතා බහ කරන්න සෝදානම් මේ පුත්‍ර රත්නයක් තියෙනවා අයිබෝවන් කියනවා. අයිබෝවන් මහත්තයා. පියාගෙන් ලද උරුමය පුතා මේ වෙනකොට අරන් යනවා. මර්තෝරිස් ගුරුන් වහන්සේ මේ මොන වගේ උරුමයක් දරන් යන පුතාට ලබා දීලා තියෙන්නේ. මේක පරම්පරාවෙන් ආපු ගුරු වෘත්තියක්. කියන්නේ මුත්තා, අත්තා, අනත්තා, පනත්තා, කිරිකිත්තා, තාත්තාගෙන් ලැබිච්ච දෙයක්. මම මේ පුතාට දුන්නා. දැන් එයා මේ දේවල් කරගෙන යනවා. පසුතැවීමක් නැහැ. හදිස්සි අවස්ථාවක් වුණොත් තාත්තේ අහවල් ගමන යන්න ඕනේ. ආන් ඒ අවස්ථාවලට මාව යනවා. නැත්තම් එයාට පුළුවන් තනියම කරන්න. අර ගුරු මුෂ්ටියකින් දේ වඳාපවත ගත නේද පුතාට දෙනකොට? ඒක මන් දීලා තියෙන්නේ. ඒ කියන්නේ ගුරුන් වහන්සේගේ ගෝලුව ඇතිනේ ඇති වෙන්න. ඔව්. ඒ හැමදේම දෙනවද? හැමදේම මන් දීලා නැහැ. නමුත් මේ පුතාට දීලා තියෙන සත්‍යය. මගේ ලේ උරුමේ. ආ මගේ ලේ උරුමේ. ඔව් එදා. මම අර මුලින් කියපු ගීතේ වගේ මේ ලංකමන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳ විතරක් නෙමෙයි. ඔව්. ඔබතුමා මේ බෙහෙත් වලටත් හෙළ වෙදකමටත් දක්ෂයි. දක්ෂයි. ඒක උඩ හෙළ වෙදකමේ විශ්මිත දේවල් ඔබතුමාට කරන්න පුළුවන්. කරන්න පුළුවන්. මේ ගුරුන් වහන්සේ දැන් අවුරුදු 85ක් කිව්වෝ. ඔව්. මේ අවුරුදු 85ත් එක්ක බොහොම අධ්‍යක්ෂින් මෙතන මේ ශාස්ත්‍රයේ. ඔව් මම ලංකාවේ සෑම තැනම ගියා අස්සක් මුල්ලක් නැහැ අර. හොඳ ගුරුන් වහන්සේලා එක්කලා මම කටන් කරා. කටන් කරලා මට බොහොම ස්තුති පත්‍ර පවා එවලා තියෙනවා. ඉතින් අර ගුරු මුර්තියනේ ඒ අනුව දැන් රොඩි භාෂාව කියලා කියනවනේ. ඒ රොඩි භාෂාවෙන් ඕන මිනිස්සුෙකුට කවියක් කියන්න පුළුවන්ද? බෑ. ඇත්තටම රොඩි භාෂාවක් තියෙනවා කියලා අද තමයි මම දන්නේ. ඒ රොඩි භාෂාවෙන් උනත් මට පුළුවන් කවියක් කියන්න. අනේ කියමුකෝ බලන්න. ඉතින් පෙකරිති වෙලාදී තුනේ බිලිදු අංගයාගේ දුමනට මදු අංගේ අපෝ අපිට වන්නකට පෙරෙන්නට මිගව්වා ඉදුල්ල ගල්ලට මදු අංගේ අපුවා රළුවකට මේ ගුණවහන්සේ ඒත් එක්ක මට කියන්න දැන් ගුණවහන්සේ අවුරුදු 85ක් වගේ කාලයක් තුළ බොහෝ දුරට මේ යන්ත්‍රමන්ත්‍ර ශාස්ත්‍රෙත් එක්කනේ වැඩ කටයුතු කරනවා. ඒතර ගුණවහන්සේ මේ සමහර කට්ටිය කියනවා මම කොච්චර යන්ත්‍රමන්ත්‍ර කරන්න කතා මොන ගුරුන් වහන්සේ හම්බුණා මේ කරන දේවල් මට හරියන්නේ. ඒ වගේ හරියන්නේ නැති වෙන මොන වගේ හේතුද බලපාන්නේ? තමන්ගේ ශරීරයේට පංචස්කන්ධයට යම් කිසි දෙයක් කවලා පොවලා කියනවනම් ඒක කොහොමද හරියන්නේ? ඒක අස් කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඕන ගුරුකමක් ඕන තැනකින් කරගත්තට කමක් නැහැ. ආ ඒ කියන්නේ ශරීරයේ තියෙන දේවල් ඉවත් කරලා පිරිසුදු වෙලා අවශ්‍ය දේ කරගන්න ඕනේ. ඒකයි. ඔව්. ගුරුන් වහන්සේ මේ පුත්‍රාඥය ළඟ ඉන්නවා. ඔව්. මොන වගේ ශාස්ත්‍රයද පුත්‍රාඥය දීලා තියෙන්නේ? මේක රත්නවල්ලි දේවීන් වහන්සේගේ පෙරගම්බ රජුරුවන්ගේ කාලයේ ඉඳලා ඔය රුඩි භාෂාව දීලා තියෙනවා. එතකොට කුප්පායම කියලා එකක් තියෙනවා. ඔය දැන් අශෝකමාලාවේ තියෙන්නේ තිසාවැවේ ඉස්මත්තේ තියෙනවා ගම්මානයක්. ඒ ගම්මානේ නෑ ඒ වුණත් ඇදන් දෙකක් තියෙනවා, ගල් ඇදන් දෙකක්. ඒකන්ටත් මං ගියා. ගිහිලා බලපුවම එතන තමයි අශෝක මහා රාජ කුමාරයා හිටියේ. එතනින් පිට වුණා. පිට වෙලා සාලිය කන්දේ ඇවිල්ලා එදෙනා හිටියා. එමෙහිඳ එතනට ගියා මම. හොඳට වරකා වැල වරකා ඕන දෙයක් කන්න පුළුවන් ගේන්න බෑ. ආ. ඉතින් සරපෙක් ඉන්නවා. හරි ලක්ෂණ ආයේ පාට ණය. කෙනේ කරපුවමත් හරි විශාලයි. අපි ගිහිලා බැලුවා හාමුදුරු කෙනෙක් එක්කලා. ඉතින් ඒ ස්ථාන මම බැලුවා. එමෙහිඳ උඹලාට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ පුතා හම්බෙන්න. හම්බිලා එයාටත් ටිකක් අපහසුතාවයක් තිබ්බොත් මාව හම්බෙන්න මර්තෙලිස් ගුණාන්ත කියන්නේ මට. එතෙන් ආමුණාම ඒ සත්‍ය ලෙස මම ඊට කරලා දෙන්න. අතරම ගුරුන් වහන්සේනේ. ගුරුන් වහන්සේ හමුවන්නේ එන්න බැරි කෙනෙක් ඉන්නවා. ඒ වගේ කෙනෙක්ට ගුරුන් වහන්සේට දුරකථන යමුතුමක් දීලා ගුරුන් වහන්සේ පිටක් ගන්න පුළුවන්ද? ආ පුළුවන්. ඒකට එයාගේ ඡායාරූපයක් හරි මේ පුතා අතට දීලා හරි ලැබෙන්න සලස්වන්න. එතකොට කාලි මෑණියන්ට කියලා ආශිර්වාද කරලා ඒක සම්පූර්ණ කරන්න පුළුවන්. ඔව් අපේ ගුරුන් වහන්සේ පුත්‍ර රත්නයත් එක පොඩ්ඩක් කතා කරමු. ආ මේ තාත්තා ඇත්තටම හරියට ශිල්පය දුන්නා. ඔව් අපේ වාර්තය ආයිබෝන්. තාත්තාගේ මුතු මිත්තන් ආපු මේ සාත්‍රය තමයි මට බාර දුන්නේ. ඇත්තටම කියනවා මම මේ සාත්‍රයේ තාත්තාගේ પરම්පරාව ආග දාන්න බැරි හින්දා මේ પરම්පරාව මම ඉදිරියට ගෙනියන්න ඕන හින්දා මේ සාත්‍රය මම කරාන යනවා. මේ හරි වෙහෙසයි. මේ මොකද දන්නේ මේ වෙහෙස මොකද වැඩසටහනක් ඉතින් මම ගොඩාක් ලොකෝ මේ වැරදි ගිහිල්ලා මම පුතේ ඈ මම රාජකාරීත් එක්ක මේ ගිහිල්ලා මාතර ගිහිල්ලා මේ ගියලාර්තර ගිහිල්ලා ඕන කපන්න ගිහිල්ලා ඒකම යද්දේ බව රතුලා දිනුදේ දැන් තමයි මම ආවේ මගේ පුතා මම ආවට පස්සේ මම අතර මේ තාත්තගෙන් ලැබිච්ච ශිල්පයේ නිසියාකාරව අරන් යනවා මම අනිවාර්යයෙන් මේ ශාස්ත්‍රේ මට නැති කරන්න බෑනේ පුතේ මේ ශාස්ත්‍රය කියන්නේ පරම්පරාවෙන් 69 වෙනි පරම්පරාවෙන් ආපු දෙයක්. මේක අපේ දෙමාපියන්ගෙන් ආපු දෙයක්. මට මේක නැති කරලා පාගලා දාන්න බෑ. මගේ තාත්තා මට සත්‍ය කරලා දීලා දේ අනිවාර්යයෙන් මම මේක ඉදිරියට අරයන් ඕන. ඇත්තටම බොහොම වටිනා දෙයක්. අපි කතා බහ අවසන් කරමු මේ ගුරුන් වහන්සේට. ගුරුන් වහන්සේ පුංචි ඕදනක් දෙන්න. ගුරුන් වහන්සේ මේ අපි කවුරුත් දිනු වෙන්න කැමතිනේ. ඔව්. ඉතින් දිනු වෙන්න ක්‍රමයක් නැද්ද? කියනවා. ඕන තරම් තියෙනවා 108ක් තියෙනවා දිනු වෙන්න රාන්ත ඇවිලේ තෙල් ජීවම් කරපුවා තියෙනවා එතකොට මොහොදු වල ජීවම් කරලා යාළුවට දාන්න තියෙනවා යාන්තර තියෙනවා ඒවා රාමු කරගෙන කඩේක ගෙදරක පාවිච්චි කරු රාන්තිමාන නමෝතු යම් බුද්ධ සේනාති පඤ්ඤණං ඒවං සම් බුද්ධ ඥානාත බුද්ධ දස විලෝචනං ඒ මන්දරේ ගාථාව කියලා උදේට හඳුන් කුරක් පත්තු කරනවා හැන්දෑවට හඳුන් කුරක් පත්තු කරනවා ඉතින් මන්තර මම මෙතන ඉඳලා මට වෙලාවක් කලාවක් නැහැ මට තා වැඩ තියෙනවා මේ ඉඳලා මට මේ පුටුවේ ඉඳගෙන මම හෙට මේ වෙලාව යනකම් මම පහළව වෙන්න කියන්න කැමතියි. ඇත්තටම මේ ගුරුමාත්‍ය බොහොම වටිනවා මේ. විවහාරයෙන් විවහාරයට ආපු තමන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට ආව මේ අන්තර මන්ත්‍ර බොහොම S2 වගේ පරිස්සම් කරලා තමන්ගේ පුතු රත්නයේ මේ වෙනකොට දීලා තියෙනවා. ගුරුමාත්‍ය මේ පුංචි දෙයක් දැනගන්න කැමතියි. ඔව් කියන්න. ගුරුමාත්‍ය තරහ නැත්තම් මං අහන්න. ගුරුමාත්‍ය රොඩි කුලේ. ඔව්. ගුරුමාත්‍ය මං අහලා කියන රොඩි කුලේ අර කියන රොඩි කුලේ ගෑනු කෙනෙක් දිහා ඇස්ලි කරලා බලන් දෙපා. රොඩි කුලේ ගෑනු කෙනෙක් දිහා බලන්නවත් වෙයි. අපේ අත්තමුත්තලා අපිට කියලා තියෙනවා. මේ ඇත්තම මේ ඒක එච්චර ලොකු දෙයක් පුළුවන් මේ වගේ වශී බන්ධන කරන්න පුළුවන්ද රොඩි කුලේ කට්ටියට? පුළුවන්. පුළුවන්. දැන් යනකොට ඔබතුමාට සුළු දෙයක් දෙන්නම්. මේ සුළු දෙයෙන් පොරෝජන අරගෙන හැබැයි ඉතින් අයිති විදියට පොරෝජන ගන්න එපා. ඇවිල්ලා මාව හම්බ වෙන්න හරි කියලා. එතකොට තවත් දේවල් මගෙන් ගන්න පුළුවන් මම පුතාට දීප ගානේ වලම මේ දෙයක් අවශ්‍ය නැහැ නේද මේ ඇත්තට සත්‍ය කරලා පෙන්වන්න අවශ්‍ය හින්දා කියන්නේ ආ පෙන්වන්න මම දැන් උනා පෙන්වන්න ඉතින් ඒක කෙනෙක් නෑ මට නෑ කෙනෙක් වගේ හිටියා නම් මම දැන් උතුමාට පෙන්වන්න හරි වැඩක් කරන්න යන්නේ මේ වැඩතරණක් කරන්න ඇවිල්ලා ගුරුමාසේ මේ ඇත්තට බලගතු මන්ත්‍ර ශාස්ත්‍රයේ උතුමාගාව ඒ තරම් තියෙනවා මේ වැඩි කුලේ බලගතු මන්ත්‍ර ශාස්ත්‍රය තියෙනවා ආ ඕම් ශ්‍රී වතිමානි අණ්ඩවන ඒනි සල්ලාඩි කෝපු වරාර තුන්කලි ලක්ෂණ දේවි සතරක් කුමාර දේවතාවට බාදේ මම පස්යෙන් ඕන පස්යෙන් ගෙනවලා දෙන්නම් ඉස්සරහින් ඕන ඉස්සරහින් ගෙනවලා දෙන්නම් වැරදුනොත් මට ඕන දෙයක් වැඩේ කරමයි යටත්. මේ ගුරුමහන්සේ චූට දෙයක් අපිට දෙන්නකෝ මේ කවුරු හරි පොඩ්ඩක් මේ වශී කරගන්න පොඩි ක්‍රමයක් නේද අපිට කරගන්න. ගුරුමහන්සේ හම්බෙන්නේ නැතුව අපිට කරගන්න පොඩි මංස කොටසක් වගේ දෙයක් දෙන්න පුළුවන්. අනේ ගුරුමහන්සේ. මොකද ඒක ගොඩක් කටියට වැදගත් ඒ මොකද මං කියන්නේ මේ මෙහෙමයි. මම කියන්නේ මේ ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් විතරක් නෙමෙයි අපිට සභාවකට යනකොට සිත් ඇද ගන්න. ඒ වගේ දෙයකට නඩුවබේකට යනකොට වගේ ඒ වගේ දෙයක් දෙන්නම්. ඒකට පවණක් මේ මන්තරේ පාඩම් කරගන්න. හරි? යාපතක් වෙනවා. හරි. කියනවනේ. ඔව් කියනකෝ මන්තරේ. ආදේශ කුරුකේ බඳු ලංකා අප්‍රස්කී බඳු විෂ්ණු බඳු රූප බඳු නම කාර්ය මුඩුක පුරවන්දින ධම්මිදානේ කල්ලාලි වූතු දේව නම. ඒක දෙවියන්වත් බුදුන්වත් යක්කෝ පෙරේතින්වත් අඩංගුයි. එමෙහින්දා ඒ මන්තරේ පාඩම් කරගෙන ඕන දැනක යන්න තරපෙක්වත් කන්නේ නැහැ. ගුරුන්වහන්සේ පොඩ්ඩක් පැහැදිලිව මන්ත්‍රයේ කිව්ව මොකද ඔය ගුරුන්වහන්සේගේ කටපාඩමින් ඩඩක් ගාලා කිව්වට ඔක ලියා ගන්න කෙනෙක් ලියා ගන්න අවශ්‍ය කෙනෙක්ට පොඩ්ඩක් පැහැදිලිව කියමුකෝ. ඕං ආදේශ කුර්කේ බඳු ලංකා ප්‍රස්කී බඳු විෂ්ණු බඳු රූප බඳු නමක් කාර්යමුඩුක්ක පුරවන්දිනේ සම්බිරාණේ කල්ලාඩි පුත්තු දේව නමක්. නිතර භාවිතා කරවුවොත් ඒක සෑහෙන්න වටිනවා. වටිනවා. ඉතින් මේ ඒකයි ඉතින් මට මන්තර කියනවා මේ පොත් ඕනේ යන්ත්‍රයක් වුණත් මට අදින්න පොත ඕනේ. එමෙහින්දා මට එළිය බඳ ගන්නවත් මේ පුටු විදිහගෙන මම කියන කිව්වේ ඒකයි මට පුළුවන්. ඕන කෙනෙක් එක්කලා මට මේ අභියෝගයක් කරන්නත් පුළුවන්. ඒ වගේ මම දැනගත්තා. උගත් මන්තර සාත්‍රනේ උගත් කොම එහෙලටම ගියා. වෙදකමත් එහෙමයි. දැන් ওই වෙදකම තියෙනවා. ওই මැල්ලුම් වර්ග තියෙනවා. මැල්ලුම් වර්ගම ජීවම් කරලා පොයි මන්ත්‍රයක් තියෙනවා. ජීවම් කරලා ඉවරලා ඕන ස්ත්‍රියෙකුට දෙන්න පිළිකා නැහැ. වැඩි හරි. හරියටම හරි. එහෙම දේවල් තියෙනවා. ඔයා මේ පුතාට මන් දීලා තියෙන්නේ. එමෙහින්දා ඉතින් ඒක ඊළඳාරි මොන එකක් කරයිද කියන්න අපි දන්නේ නැහැ. අපි අවුරුදු 85ක් වෙනකොට ඉතින් අපිත් ඔය ඊළඳාරි කාලේ කරපු දේවල් තියෙනවා. නෑ කියන්නේ මම ඊළඳාරි කාලේ ගියල්ලා වශී කරගත්තා. වාදී කරගත්තා. අඹුර කියන්නේ මම. ඉතින් අර අවුරුදු 35න් මොන පුරෝ ලැබුවා. ඒවා හේතු වහුවා. ඒවා හේතුවලා මම ඉතින් සාමාන්‍ය තාත්තෑණි විදිහටම ජීවත් වෙනවා. ඒ කියන්නේ මගේ හාමුදුරුවෝ මම පවා ඉන්නවා. ආරංචි වුණොත් මට ලැජ්ජායි. ගුරුන් වහන්සේ මේ ඇත්තම ගුරුන් වහන්සේ දැන් ලොකුම ප්‍රශ්නයක් තියෙන මේ ගෙවල් දොරවල් වලට ආධිමනය කරනවා. යක්ෂ පෙරේතාත්ම බන්ධනය කරනවා. යක්ෂ පෙරේතාත්ම කියලා දෙයක් මේ විශ්වයේ තියෙනවනේ. ඔව්. මේ ගෙවල් දොරවල් වල යම්කිසි බලපෑමක් වෙලා තියෙනවා. ගුරුමත් ඒක දැනගන්නේ කොහොමද? ඒකට තියෙනවා බලා ගන්න දේවල්. ඔව්. දැන් ඒ ගෙදරට අපිට යන්න බැරිද? පුළුවන්. ඒ අවස්ථාවේදී ඒ ගෙදර කලින් වතුර ටිකක් ගන්න ඕනේ. වතුර වීදුරුවක් අරගෙන ජීවම් කරලා බලාපුවම ඒකේ වැටෙනවා එක එක රූප. ඒ අනුව ඒක ලොකු ජීවිත ලක්ෂණයක්. ඒ අනුව ඒ ගෙදර තියෙන දේ කිය හැකියි. මොකද්ද තියෙන මේ ප්‍රේත දෝෂේ මනගේ ආත්මයක් තියෙනවා. ආ මනගේ කාර්යයෙන් ඒකට යම් කිසි දෙයක් කරලා තියෙනවා නම් ඒ දේත් අත් කරගන්න පුළුවන්. ඒක බැරි නෑ. බොහොම මේ සරල ක්‍රම තියෙන්නේ නේද කොහොමද? ආ ඉතින් ගොඩි මන්තරක් තියෙනවා ලොකු මන්තරක් තියෙනවා දෙකේවත් තියෙනවා කොටේවත් තියෙනවා මන්තර සාත්‍රේ කෙරවලක් නෑ. ගුරු මහන්තේ මම හරි ආසයි අර මහසෝන් දේවතාවුට යම් පලාතක මහසෝන් දේවතාවෙක් විදිහට සලකනවා. යම් පලාතක මහසෝන යක්ෂයෙක් විදිහට මම අහලා තියෙනවා. එහෙමද ගුරුන් වහන්සේ? ඔව්. ඉතින් මහසෝන් දේවතාවන්ට කියන මන්ත්‍ර කොටසක් හෝ ගාථා කොටසක් හරි. දැන් මගෙන් අහගන්න ඕන. ඔව් ඒක. හරි මම කියලා දෙන්නම්. හරි. ඕන් සුරන්දු මරු දිෂ්ටි මරුවාට අඩකසා කැප කර දෙන්න මරු නිල්ල. තුන් විනාඩියේ මරු සීරියක් ක්‍රියාට බාරයි. එතකොට ඒක ආරම් මූදු වැඩි සාතු කරලා ඒ වත්තට ගෙදෙට්ට ගේ ඇත්තට කුස්සියට හැමතැනටම දාන්න. එහෙනම් ගෙදර ආරක්ෂාවක් ඇති වෙනවා. ආරක්ෂාවක් තියෙනවා ඒක. ඔන්න මේ ගුරුන්වහන්සේ නිර්ලෝභීව තවත් මන්ත්‍රයක් කියලා දුන්නා අපිට. මේ ඇත්තම බොහොම වටිනා ගුරුන්වහන්සේ මේ වයසත් එක්ක මේ ගුරුන්වහන්සේ සතුව තියෙන මේ දැනුම මේ විදිහට හරි බෙදා දෙන එක පිළිබඳව. ඒක බෙදා දීම හරි. නමුත් ඒ අය ආයුධ ප්‍රයෝජන ගන්නවා. අනිවාර්යයෙන්ම. දැන් මේ අපේ පුතාලා එහෙම නෙමෙයිනේ. අවස්ථාවේ විදිහට මිනිහෙකුට පිට වෙනවා. අර ආයේ එහෙම නෙමෙයි. මරණ කණ්ඩ හදන්නේ. මුදල් නාති කරගෙන මේ අපරාධ දේවල් කරන්නේ. たいう座ってごたんでやんけ。ああ、えんだいて、まげんでんがましやくね、もこでみ、ごたんでいらてのに。えべいんだ。やらおんでくらなんぷるまいわ、さっきで、みじえたまんでいらて。ああ、ものぷるおんでんと。ああ、おんでんでんはんべんとぷるま。ごたんでいわな、わはんべんとぷるま。ごまんせいけやにごまんせいに。අවසාන කාලේ නිදහසේ ජීවත් වෙන්න ඕනේ මේ දේවල් දැන් බුදුහන්සේ කරනව අඩුයි. නමුත් ඉතින් බැරි වුණොත් සෝනකට හරි ගිහිල්ලා ජල තීන්දුවක් හරි ඈ තුම්මාන්තලේ හරි කමල දෙනවා. ඕන කෙනෙක්ට බුදුහන්සේ හමු වෙලා ඕන කටවතක් කරනවා. ඒක කරගන්නවා මම බය නැහැ. ඒ නිසා ඕන දෙයක් කියන්න බුදුහාට සෝනකට මම අරින්න කැමති නැහැ. නමුත් ඉතින් ගන්නත් දේ විලන්දාරි වෙනවා වෙනස් වෙනවනේ. එමෙහිඳ ඕන එකක් ඒ අන්තෙන් කියන කර දෙනවා. ඕන දෙයක් හොඳ හෝ නරක හෝ හම්බිලා ඉතින් නරක දෙයක් මං ටිකක් දීලා කියනවා. ඒ වුණත් මේ ධර්ම දේවල් මං දුන්නේ නැහැ. පුතාටවත් දුන්නේ නැහැ. පුතාට දුන්නේ නැහැ. මොකද හේතුව ඉතින් කොල්ලෝනේ තරහ එනවනේ. එමෙන් දායත් මම මැරෙන්න හොත කලින් ඔක්කොම දෙනවා. ඒකයි. ඒකෙන් ගුණ වහන්සේට ඕනම නරක දෙයක් වුණත් කරන්න පුළුවන්. පුළුවන්. මොන වගේ නරක දේවල්ද කරලා තියෙන්නේ? මගේ වයසට මං ඉතින් ඔය අර කොල්ල කාලේ දරුණු කාලේ කොළු කාලේ කොළු විශේෂ කරපු දේවලුත් ඇතිනේ. ආ තියෙනවා. මම ඇත්ත වශයෙන් ළමයෝ මේ එක වැඩක් කරා. කියන්නේ මේ එයාට එපා කිව්වා. ගෑණියක්. ඉතින් අන්තිමේට ඒක මම ඉස්කෝලේ යන වයසේදී. ගෑණි ඒක දිගටම කරගෙන ආවා. කරගෙන ආවට පස්සේ මම මෙහෙලා කිව්වා. මට නැන්දා කෙනෙක් වෙන්නේ. නැන්දේ මේ ජරා වැඩ කරන්න එපා. බෑ තෝවවද මට බණෝ ගන්නන්ට කියලා මට දෝෂාරෝපණ කරා. එහෙනම් ඔබට මම හොඳ වැඩක් කරන්නම් කියලා ප්‍රමාණයක් ඉතර වීදී කරලා මුත්‍රා වැඩියක් අරගෙන ජීවම් කරලා මිස් කරලා ඉර කරලා වතුරේ බැඳා. නමුත් ගෑනට දවස් 3ක් යනකොට අඩිය තියන්න බැරි වුණා. නන්දස්ථාලි. නමුත් ඒක තාත්තා මට බැන්නා. බැලස් කරනවා. මං අස්කරා. කොළු කාලේ කරපු දේවල්. ඈ ගුරු කාලකට 3ක් ගන්නද ගුරු කාලකට 3ක් අරගෙන ගුරු කැටතුන්ට ජීවම් කරනවා කඩලට වාගේ ජීවම් කරලා කලේ දාන්නේ ඉතලද මේ ඉතලන්නේ පේන්නේ සුදාන්නේ කලේ උස්සලා ගන්නවා රෙද්දත් උස්සනවා. ආ ඒ වගේ දේවලුත් තියෙනවා. මේම දැන් කලේ ගන්නවා රෙද්දත් ඉස්සනවා. ඒ මම විනෝදයට කරපුවා මේ යාදී මයලගේ තියෙනවා හොඳ හොඳ දේවල් කරලා තියෙනවා. ඇත්තටම මේ ගුරුන් වහන්සේත් කතා කරන්න කිව්වොත් මට අද දවස මදි ඔය තරුණ කතා කරන දේවල් කතා කරන්න කිව්වොත්. ආ ඇත්තටම ගුරුන් වහන්සේ මේ පුදුම සහගත දේවල් කරලා තියෙනවා අර කොළු කාලේ නේද? ඔව් ඔව්. ගන්න ගුරුල ගස් ගන්නවද? අනේ දැන් ගුරුන් වහන්සේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. අපි මේ තරුණ පරම්පරාව ඔය බෙහෙත් වර්ග කිව්වට දන්නේ නැහනේ. ඒකට ගුරුව මොනා කරන්නද? අපේ වැරද්ද. අපේ වැරද්ද. එවෙන් දා ගුරුල නී කැලක් ගන්නද? ගුරුල නී කැලට වතුරාන්න. වතුරලා ඉතින් ළඟ හිටවන්න පේන්නේ නැතුව ගලක් විතර. හිටවන්න. ගෑණියක් එයි කලේ බිම තියයි වදගෙන ඉන්නේ. සත්‍ය පෙන්නන්න අම්මා. ආයෙත් ගෑණියක් එයි වදගෙන ඉන්නේ. හරි අපෝරු දෙයක් කියන්නේ මේ මන්සල් ගුණවන්තේ. එතකොට මේ ඔය සමහර කට්ටිය ඉඩම් පාළු කරනවා කියනවා. ඉඩම් පාළු කරනවා කියන්නේ ඒ වගේ දේවලුත් ඔය නරක දේවල් නේද කියනවා. ඒවා ඉතින් අපරාධ වැඩ. නමුත් ඉතින් කේන්චක් අවුට් කරන්න වෙනවා. කේන්චක් මනසකට එනවනේ. එතකොට පාරට යනවා. අයිතෝ මේ පාරෙන් එන්නේ. ආන්න ඒ වෙලාවට කේන්චක් ආවා. එතකොට ඒ නරක දෙයක් කරන්න හිතෙනවා. අර යුද්ධෙදී නැති කඩුව කොටන්නද කිව්වා වගේ. සංසේ මට මේ කතා බහ ගුරුන් වහන්සේ අවසන් කරන්න හිතෙන්නේ නැහැ. මොකද ගුරුන් වහන්සේගේ මේ තරුණ කාලේ මේ හරි අපූර්ව කියන්නද දැන් මොකද ගුරුන් වහන්සේ කරලා තියෙන දඩබ්බර වැඩත් එක්ක. ඔය වගේ දඩබ්බර වැඩ තව කරලා තියෙන ගුරුන් වහන්සේ. අපේ ඕන තරම්. ඉතින් දැන් ඔය ඉඩම් තියෙනවනේ. ඉඩම් ගෙවල් දොරවල් පාළු වෙන්න තියෙනවා දේවල්. ඒවා පව්. නමුත් කේන්ජක් කරන එක කරනවාමයි. අර කොළු කාලේ දඩබ්බර කමට. ඔව්. ඒනවා දැන් ඉතින් මම ඔයාට වැඩි පෙළඹෙන්නේ නැහැ. ඉතින් මට දහස් ගණන් ගණන්ලා මේ සුදෙනවා. මේ ආවල් තැන කඩේට පාළු කරන්න ඕනේ. රුපියලක් මතුරුලා දෙන්නම්. රුපියල දීලා ගුලක් කොලයක් ගන්නද. ඒක දානවා ලාච්චුවට. ඒ රුපියල විතරයි වැටෙන්නේ. ආයේ ධර්ම දේවල් තියෙනවා. ආයේ වගේ ධර්ම දේවල් තියෙනවා. ඒක ගුරුමහත් ඒ වගේ දෙයක් කොහොමද මේ ගුරුමහත් කරගන්න මේ මූලාරම්භයක් ලබා ගන්න මේ වගේ දේවල් කරන්නේ? කටයුත්ත කියන්නේ පිළිේනියක් අරකම් මේක නැහැ සෝනට යනවා. සෝනට ගිහින් ටික සරම උස ගන්නවා. Para musuh kan nilai waktu yang keren sih, namun ada di luar tinggi udah guti kali. Ya, mana ya? Asli ya rupiah macam mana? Semuanya ini, ikan apa? Mana macam bela macam? Boleh hari, boleh dah deh pak. Ratri itu? Ah, orang ratri nama pasti ada. Bayar deh pak. Ini lah soalnya lagi, lagi na, ek jiwang kerana, pau dah guti hari, kali tiada. Bulat kuliah, bijiak hari, muka hari, rupiah lagi anu rupiah kuat. Eka akan laju itu lalu. Ini kan hari ini hari muda lalu hari itu rupiah lepasan. Ini pasti soalnya dia anda juga akhirnya gila guti kali ini bapak Gurunwan sih mantri kira nak kerana ini Gurunwan sih kerja bagi dia kerana ganat puluh. Puluh. Gurunwan sih memang bohongan istuti Gurunwan sih memang berdasarkan ada sambandun ada. Api ayat dawasa ke berdasarkan sambandin. Ayo bukan. Ayo. Ayo Gurunwan sih.